අද අපි කතා කරන්නේ expanders ගැන. මම හිතනවා මම කලින් compressors ගැන කරපු වීඩියෝ එක ඕගොල්ලන් බලන්න ඇති කියලා. ඒක බැලුවේ නැත්තම් පල්ලෙහා description box එකේ තියෙන link එකට ගිහිල්ලා දැන්ම ඒක බලන්න. මොකද අද අපි කතා කරන්නේ තවත් compressors වර්ගයක් ගැන. අද අපි කතා කරන්නේ expanders ගැන. expanders කියන්නේ මොනවද? ඕගොල්ලෝ නම ඇහුවාම තේරෙනා වගේ මේකෙන් වෙන්නේ signal එකක් expand කරන එක. ඉතින් expanders ಜಾති දෙකක් තියෙනවා. upward expander කියලා ಜಾතියකුත් තියෙනවා, downward expanders කියලා ಜಾතියකුත් තියෙනවා. ඉතින් upward expand එකක් කියන්නේ ඕගොල්ලන් හදන යම්කිසි threshold එකකට ඒ threshold එක පහු කරන් යන signal එකක්. ඕගොල්ලන් දෙන ratio එකට අනුව යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙන එක. ඉතින් downward expand එකක් කියන්නේ ඕගොල්ලන් හදන යම්කිසි threshold එකකින් පල්ලෙහා තියෙන signals තවත් low කරන එක, එහෙම නැත්නම් අඩු කරන එක. ඉතින් අපිට ගොඩක් වෙලාවට හම්බෙන්නේ upward expanders. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නෙත් upward expander එකක් ගැන. ඉතින් downward expanders ඕගොල්ලන්ට වෙනම plugins වලින් ගන්න පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට හම්බෙන්නේ compressor එකක් එක්ක තියෙන expander එකක්. ඉතින් expand එකක් ගත්තත් expand එකේ තියෙන options උත් compressor එකේ තියෙන options වලට සමානයි. ඉතින් දැනටමත් ඕගොල්ලන් දන්නවා compressor එකේ තියෙන main parameters පහක් ගැන. threshold, ratio, attack, release, gain. එහෙම නැත්නම් මේකක් gain. ඉතින් වෙන්ද වගේ මම අද ඇවිල්ලා ඉන්නවා Ableton Live software එකත් එක්ක. මම මෙතනට අද ඇඩ් කරගත්තා snare loops, එහෙම නැත්නම් snare clips හතරක් ඇඩ් කරලා පොඩි බායකක් හදාගත්තා මම. මේ ඕගලන්ට මේක පැහැදිලි කරන්න ඕන හින්දා මොකද මට මේකට මේ vocal track එකක් දාගන්නත් මම කල්පනා කරා. ඒ වුණාට මේක ඕගලන්ට පැහැදිලි කරන්න ලේසිම දේ මං හිතුවා පොඩි clips ටිකක් අරගෙන මේක explain කරන එක කියලා. ඉතින් මං මෙතනට compressor එකක් දාන් ඉන්නවා. මම කලින් වීඩියෝ එකේ මං කිව්වා මම මේ ටික වෙනම පැහැදිලි කරන්නම් peak rms expand කියන එක මම වෙනම explain කරන්නම් කියලා. ඉතින් මං peak rms වලට නම් මම වීඩියෝ එකක් කරා. මං හිතන්නේ ඔයගොල්ලන් ඒක දකින්න ඇති. ඉතින් expanders ගැන අද කතා කරමු. ඕගලන්ට පේනවා මම clips හතරක් දාන් ඉන්නවා කියලා. අපි ඉස්සෙල්ලා මේක අහලා බලමු. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන යම් කිසි ලෙවල් එකක් තියෙනවා. අපි හදමු මේකට threshold එකක්. හරි මම මෙතනට දැන් යම් කිසි threshold එකක් හදාගත්තා. ඉතින් මේකට නියමයක් නැහැ. අපි මේ ගන්න සිග්නල් එක අනුව තමයි මේක threshold එක හදා ගන්න ඕන. ඊළඟට අපි යමු ratio එකක්. මේකට ratio එකක් සෙට් කරන්න. ඉතින් ratio එක සෙට් කරද්දී ඕගොල්ලන්ට පේනවා මෙතන ratio option එකේ දැන් දැනටත් මේක තියෙන්නේ මේ normal default එන preset එකේ. මෙතන තියෙන්නේ ratio එක 1ට 1 කියලා. මම මේක වැඩි කරනවා. ඕගොල්ලන්ට දැන් පේන්නේ මේක වැඩි වුණාට පස්සේ මේක compress එකක් වගේ නෙමෙයි මේක වැඩි වෙන්නේ. මේක වැඩිලා තියෙන්නේ 1ට 2 තමයි මේක තියෙන අනුපාතය. ඔව් මෙතන වෙලා තියෙන හේතුව අපි expand එකකදී ratio එක කියලා මේක මේ යම්කිසි ප්‍රමාණයකට අපි වැඩි කරන එක තමයි කරන්නේ මේ signal එක. ඉතින් මේක අපිට ගොඩාක් දුරට වැඩි කරන්න බෑ. මේක භාවිතය අපි ඉස්සරහට කතා කරද්දී ඔයගලන්ට ඇයි මේක මෙහෙම වෙන්න කියලා හේතුව පැහැදිලි වෙයි. ඉතින් මේකේ උපරිම වැඩි වුණාට වැඩි වෙන්නේ 1ට 2 කියන අනුපාතෙනේ. ඒ කියන්නේ මේක මේ threshold එක පහු කරන් යන හැම decibel එකක්ම डेसिबल දෙකක් වෙලා තමයි අවුට් වෙන්නේ. ඉතින් डेसिबल පහක් වුණොත් 10ක් වෙනවා. ඉතින් අපි ඉස්සලා බලමු මේ රේෂියක හදද්දි කොතනටද මේක තියාගන්න ඕන කියලා. राइट मम एक 1.13 කියන रेशियो එක මම මේක තියාගත්තා. ඉතින් ඕගොල්ලන් දකින්න ඇති එතන යම් කිසි කර්ව්ස් වගේක් හැදෙනවා. එහෙම හැදෙන්නේ හේතුව මම මෙතන මේ රිලීස් එක මිලිසෙකන්ඩ්ස් 498ක් කියන දැනට තීරප එක. ඉතින් මම මේක 0 කරලා තියන්නම්. ඉතින් මම මේක මිලිසෙකන්ඩ් 1ක් කියලා තියන්නම්.
ඉතින් ඔයගලන්ට පේනවා මෙතන මේ ගේන් රිඩක්ෂන් එක පෙන්වන තැන ඒ කර්ව් එක හරිම ස්මූත්ලි නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කැඩලා කැඩලා වගේ ඇවිල්ලා තියෙන්නේ ඒකට හේතුව අපි දීලා තියෙන මේ ඇටැක් එක ඉතින් මේ ඇටැක් එක සහ රිලීස් ටයිම් එක අපි හරියට හදා ගන්න ඕන අපි එක්ස්පෑන්ඩ් කරනකොට සිග්නල් එකක් මොකද නැත්තම් අපිට ආටිෆිෂල් සද්දයක් එන්න පුළුවන් ඉතින් අපි ඇටැක් එකයි රිලීස් එකයි මේකට ගැළපෙන විදිහට හදාගමු හරි අපි දැන් මේ පැරාමීටර්ස් ටික යම් කිසි විදියකට හදාගත්තා අපිට දැන් ටච් කරපු නැති එක තැනක් තියෙනවා ඒ ගේන් මේකප් එක මතක තියාගන්න එක්ස්පෑන්ඩ් එකක් ඕගොල්ලන් කන්ෆිග් කරනකොට ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් එකේ පැරාමීටර්ස් මේ ඇඩ්ජස් කරනකොට පළවෙනියටම මේ මේකප් ගේන් කියන එක ඕෆ් කරගන්න ඒ කියන්නේ ගේන් එක එක ලෙවල් එකකට තියාගන්න මොකද එක්ස්පෑන්ඩ් එකක් හැම වෙලෙම එයාගේ මේකප් ගේන් එක ඔන් කරලා තිබුණොත් या ये लेवल्स एक एक विधि हदा गण इतकोट ओगोला मे एक्सपैंड करना सिग्नल ओगोला मे क्लिप मे ऐड करना एक बेना कम ब्लोकोट ओगोलंट तेरने नह इतनी एक हिंदा दैंग अभी बलम अभी मे एक्सपैंड कर गाता सिग्नल मुन विधि अटद मे एक्सपैंड नैतु अहेण्य सह एक्सपैंड दैम महम अहेण्य केला इतनी मम्मे एक्सपैंड दैंग ऑफ करना बलन ओगोला मुनवागे शब्द अद अहेण्य केला मेदन मंकिया मम्मी की डायनामिक रेंज एक्सीड दुंडे नैके सारो की मम्मी का क्लिप दुंडे नह ई थिंग ओगोला पोडक आय मत आहल बल मेतन शब्द विना गुण विनाकाम मम्मी वीडियो के मे पैरामीटर्स ओगोलंट पेहदरी करें मगोदे चाने तेकेला मे पैरामीटर्स दिख बहुम सारो मम एक्सप्लेन कर लीन मीट कालिंग इध मम हितन ओगोलंट मम्मी करपुदे पेहदरी वेण अति की अला ඉතින් කනෙක්ට් කියන්න පුළුවන් ඔයා මේ ගේන් එක නේද ඇඩ්ජස් කරේ මේ ගේන් එක ඇඩ්ජස් කරනවට හා සමාන දෙයක් නේද ඔයා මේ කරේ එහෙම නැත්නම් වොලියුම් එක වැඩි කරා වගේ දෙයක් නේද කරේ කියලා නැහැ එහෙම දෙයක් නෙමෙයි අපි මම සරලව පැහැදිලි කරොත් ඕගොල්ලන්ට මේ සිග්නල් එකක් අරගෙන මේ සිග්නල් එකේ ගේන් එක වැඩි කරා හෝ එහෙම නැත්නම් ලෙවල් එක වැඩි කරා කියලා ඕගොල්ලන්ට මේ එක්ස්පෑන්ඩ් එකෙන් වෙන දේ වෙන්නේ නැහැ මොකද इतना दिवे वागे लेवल वैडियो मेतन ओवलंट अटैक दील तीन रिलीज दील तीन मेक प्रोसेस थिंग मे डायनामिक रेंज प्रोसेस थिंग मेतन ओगोलंट मेक पावचर पुलवा सामा दम्मी मम्मी को स्नेहा क्लिपे दम्मी थिंग ओगोलंट पुलवा मेक ओगोल पावचर दी गुडम मे ईडीएम म्यूजिक हदन ओगोलंट ऊबनावे देयाक हेब गुडका पावचर नेह मेक मुकद मेके भावित हरियट तेरे नति हिंद ඉතින් මේක ගොඩක් වෙලාට මේ වෝකල් එකකට එහෙම දාන්නේ නැති ගොඩාක් පරිස්සමෙන් මොකද ඔයාලට මේ වෝකල් එකක් පම්ප් කරගන්න වගේ පම්ප් හොඳ පවර්ෆුල් සද්දයක් හදාගන්න පුළුවන් මේකෙන් වැඩේ තියෙන්නේ මේ ඒක හරියට කන්ෆිග් කරගන්න ඕන ආටිෆිෂල් සද්දයක් හැදෙන්න පුළුවන් ඉතින් ඒ தත්ත්වය ඇති කරගන්න එපා හරියට මේ පැරාමීටර්ස් ටික ඩෙන්ටිෆයි කරගෙන භාවිතා කරන්න ඒ වගේම මේක මේ ඕගොල්ලන් දැන් ස්නේහායකට එහෙම දානකොට දැන් ඕගලන්ට තේරෙනවා මේක නිකන් පොඩ්ඩක් පවර්ෆුල් සද්දයක් එනවා. ඉතින් ඒකත් ඕගලන්ගේ මික්ස් එක අනුව තමයි ඕගලන් මේක හදාගන්න ඕන. ඕගලන් කරන ට්‍රැක් එක අනුව මට මේකට තියරි එකක් කියන්න බෑ මේ විදිහට කරන්න කියලා. ඉතින් ඒක ඕගලන් හදන ට්‍රැක් එක අනුව තමයි ගොඩක් දුරට මේක ඇඩ් කරගන්න වෙන්නේ. ඉතින් මම හිතනවා අද මම මේ එක්ස්පෑන්ඩර්ස් ගැන අරන් ආපු එපිසෝඩ් එක ඕගලන්ට තේරෙන්නේ නැති කියලා. එහෙම නොතේරෙන දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මමත් අරිදුත් ඉන්නවා ඕගලන්ට උදව් කරන්න ලෑස්ති වෙලා. ඉතින් අද දෙයක් ඉගෙන ගත්තා නම් අපිව subscribe කරලා තියාගන්න quick tips ගොඩක් අපි අපේ channel එකෙන් අරන් එනවා ඉතින් තවත් මේ වගේ episode එක හම්බෙමු මේ The Audio Tech Show